లక్ష్యాక్ నిదే లక్ష దహయక్ గియత్ కమక్ నే మటోయ అమ్మాండి గనుయి దూగనుయి పలి గన్న తిబునేక మేతి ఉంబనం మగేమ కెల్ల తమై అమ్మ మట గుణా గుణా గువట మంగోనిక్ నివే నెతువ నెతువ హబై మమ మెతని నవతిన్నే నే మంగ ఒయ మహా అమ్మాండివత్ వినాశ కర్ల తమై నవతిన్నే హెచ్చరై Hamile? Mahatya? Ne kadar karan ne? Adamın hayalata special dinner ekak denne hadan ne? Ne? Kocer ekakdı. Eka nevi hamile? Kolla tam gider abi ne neydi? Man ki uva, o bike karan dira kota. Dumna ne salli? İlla ne kota mı? Pau ne Mahatya? Kolla gya savani? Anika Mahatya, apay kolla verdi veda kakkar ne kekne ne ne? ඒකක් වක්කලා ගන්නකෝ හ්ම් කාගෙන්ද කෝල් එක ඉන්නකෝ බලන්න කවුද කියලා හෙලෝ කවුද මේ කතා කරන්නේ හෙලෝ මේ කතා කරන්නේ නාලක සූර්ය බණ්ඩාරගේ ගෙදරින්ද ඔව් කවුද මේ කොහෙන්ද කතා කරන්නේ හිච්ච සූර්ය බණ්ඩාර කියන්නේ ඔයාලා කවුද එයා බෙ මුතාසේ ආ එහෙමද ඔයාලා හැකි තරම් ඉක්මනට කළු බොවිල් හොස්පිටල් එකට එන්න අපි මේ කතා කරන්නේ කළුබෝවිල පොලිස් ස්ටේෂන් එකේ රතවාන අංශයෙන්. කොහොමද ඉඳලා තියෙන්නේ? දන්නේ. ඉස්පිරිතාලේට එන්න කිව්ව කළුබෝවිල. මුළුන් තරම් ඉක්මනට. මං කිව්වද කිව්ව. උඹ තමයි මේ ඔක්කොටම වග කියන් දුන. කොහෙද කොහෙද මේ කඩාගෙන යන්නේ මහත්තයා දැන් ඇක්සිඩන්ට් එක කොල්ලෙක් ගෙනාවද ඔව් ගෙනාවා ගෙනාවා මේ කවුද යාගේ මගේ එකම දරුවා මහත්තයෝ ආ එහෙමද ආහහ එකක් වාඩි වෙලා ඉන්න වෙයි ඈ ડોක්ටර් ලීඩාව පරීක්ෂා කරනවා ඇතුලේ මේ කොල්ලට අමාරුයි ඈ අනේ ડોක්ටර් කොල්ලට ගොඩක් අමාරුයිද මං ඉතින් හරියටම විස්තරයක් කියන්න දන්නේ නැහැ ડોක්ටර්ගෙන් තමයි හරියටම දැනගන්න වෙන්නේ එතකන් ඔයාලා වාඩි වෙලා ඉන්නකෝ ඔන්නත මොකක් කරේ කරදයක් වෙලා තිබුණොත් බොමම තියන්නේ බොමම තියන්නේ උඹ දන්නවනේ මගේ හැටි හරි හරි මහත්තයා මං දන්නවා මං දන්නවා තොට මම කිව්වා යම් විකාර ආනන්දර කොට තෝ දැන් අකුලන් ඉදහන්කෝ දෙන්නම් තොට මම ලුක්ට අපේ පුළට කොහමද මේ හිච්චගේ තාත්තද අනේ ඩොක්ටර් එතකොට මේ අනිත් එක්කෙනා අම්මා ඔව් ඩොක්ටර් අනේ ඩොක්ටර් යන්නකෝ අපි කොල්ලට කොහොමද දැන් හිච්චගේ තාත්තා ටිකක් එහාට ආවනම් හිච්චගේ තාත්තට කියන්න තියෙන විශේෂම ටික තමයි මේ ටික මමත් තාත්තා කෙනෙක් මටත් දරුවෝ ඉන්නවා මම කැමතිත් නෑ මගේ දරුවෝ එක තැන් වෙනවට ඒත් අපිට මේ ලෝක ධර්මතාවයට මූණ දෙන්න වෙනවමයි. වෙන්න දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න කාටවත් බෑ. මට 100%ක් සාධික වෙන්න බෑ තාත්තේ. පුතා තනියම වාරු අරන් නැගිටී කියලා. දෙයනේ. දෙයනේ. මගේ කොල්ලා. මොන කරුමයක්ද මේ පරිසම් දුන්නේ දෙයියා හාමුදුරුවනේ වලි සුන්දර අයියා ඇතුලේ ඉඳලා ආවත් හරි දෙන්න බැරි වුණා ගේමක් මොකද කියන්නේ කඩමුද අදවත් මාලයක් බෑ අද මාල කඩන්න බෑ අද මන් නිදහසින් ඕනේ දවස හොරකම් කරලා නිකන් ඉන්න කොටන් නිකන් මොකද්ද වගේ ඒකයි මන් නිකන් කිව්වේ වෙනදා අපි සෙට් වෙන තැනට දාපන්. අර බීච් සයිඩ් එකේ තින්නේ. එතනට ගිහිලා බියර් එකක් ගහලා ගන්න පන් එක අපිට සල්ලි වලට ගන්න බැහැ බං. හරි වලි සුන්දර අයියා එනං එහෙම කරමු. නිදාගනි.
බොහොඳට නිදාගන්න. වැඩි කලකට මම නිදාගන්න දෙන්නේ. Hello. Hello. ආ කියන්න මොකද කරන්නේ? මොකද අනේ වාට වෙලා තියෙන්නේ? කෝල් එකක්වත් ගන්නෙ නැහැ. අනේ මන් දන්නේ. ඔයා පුදුම විදියට වෙනස් වෙලානේ. මොකද ඒකමන කහින්නේ? ලෙඩවත් වෙලාද? මගේ ඇඟට හරි නෑ සුදු. දැන් දවස් දෙක තුනක්ම වෙනවා. එදා හම්බෙන්න අපලාවෙත් මම බොහොම මාරුවෙන් ඉඳියේ. කොමක් නෑ අද නම් මං කොහොම හරි එනවා. ඔයාගේ මූණ ටිකක් බලලා යන්න. මට බෑ ඔයාගේ මූණවත් බලන්න නැතු ඉන්න. මට හැමතිස්සෙම ඔයාව මතක් වෙනවා මැනික. අනේ බබා, එහෙමෙන්න ඕනේ නෑ. ඔයාට අමාරු නම් ගෙදරට වෙලා ඉන්න. මං ඔයාලටින් බල කරේ නෑනේ. මටත් එහෙම තමයි. මටත් ඔයාගේ මූණ බලන්න නැතු ඉන්න බෑ. මේ එහෙනම් අපි වෙන දවසක හම්බෙමු. නෑ මැනික, මං අද කොහොම හරි එනවා. මටත් බෑ ඔයාව බලන්න නැතු ඉන්න. ඒකනේ මම මේ කියන්නේ. අපි වෙනද හම්බෙන්නට මං එනවා. ඔයා එන්න. හරි හරි දෙයෝ, පරිසමට එන්න. පරිසමට. ඔව්, මගේ අහිංසකයා. පුදුම ආදරයක්නේ තියෙන්නේ මට. මාත් එහෙම තමයි මැනික. ඔයාට මගේ පණ ටිකුණත් මං දෙනවා. කෙල්ලේ, ඒ ගමන මොකද දන්නේ? අප්පට යකෝ. මොකෝ, කොහෙද යකෝ කකුල තියාගෙන ඉන්නේ? තොට තොට මම කියලා තියනව නේද කකුල් දෙක බිම තියාගෙන ඉන්නේ කියලා? ඔය සෝපයගේ මඩ ගැවුනහම තෝ හොදන්නේ නෑනේ. ඔවා ගහනව දැනගනින් කකුල කැඩෙන්න. ඔච්චර තමයිනේ අම්මට පුළුවන්. අම්මට පුළුවන් වුණාද අරකිගේ අම්මට ගේමක් දෙන්න? තාම මං අරකිගේ ජීවිතේම නැති කරා. අම්මට බැරි වුණා තාම අරකිගේ අම්මගේ මයිල් ගහකට අත තියන්න. මට තමයි ඤම්පචං ගන්න එන්නේ. මොකක්? උඹ හිතන් ඉන්නේ මං ඔය පරට්ටට බයයි කියලාද? හැයකෝ, මම තාම පටන් ගත්තේ නෑ. මං ඕකගේ මයිල් ගහකට නෙවෙයි අත තියන්නේ, කෙස් වල්ලටද? අල්ලලා ගහනවා. ඒ පැත්ත ටිකයි, මේ පැත්ත ටිකයි, ඒ පැත්ත ටිකයි, මේ පැත්ත ටිකයි. ඕකගේ කෙස් වල්ල ගලවලා අතට එනකන් මං ඕකව පොළොවේ ගහනවා දවසක. ආන් ඒක මතක තියාගනි. උඹ දන්නෑ මේ අම්මගේ හැටි. අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ තාත්තා කිව්වා. හෙලෝ, පිස්සුද ළමයෝ? පිස්සුද? මම කුඩු ගහනවා කිව්වා. ඕක කියපේකාගේ කටේ දට්ටික පණුවම කන්නෝනේ සුදු අම්මියෝ. ඔයා බය නැතුව මාත් එක්ක පැනල යන්න එන්නකෝ. ඔයාගේ අම්මටයි තාත්තටයි දෙන්න බැරි සතුට මට දෙන්න පුළුවන්. ඔයා දන්නේ තාම මගේ හැටි. ඔයා විශ්වාස කරන්න එපා ඔය එක එකා කියන කතා. ඇඳුම් ටික දාගෙන ඉන්න. මං එනවා 7-8 වෙනකොට ඔයාව එක්කයි යන්න. වලි සුන්දරයියා, අපි මේ සෙට්ුනේ අවුරුදු 4කින් විතරනේ. නැතුව මල්ලි, අපි දෙන්නට සෙට් වෙන්න කාලයක් තිබුණාය. මං එළියේ ඉන්නකොට උඹ ඇතුලේ, උඹ එළියේ ඉන්නකොට මං ඇතුලේ. ඉතින් කොහෙද බං අපි සෙට් වෙන්නේ? මං හිතන්නේ මේ අපි දෙන්න අවුරුදු 4ටම එළියේ එකට ඉන්න එකම දවසද කොහෙද? සිරා කතාවයියේ. මේ මං ඒකයි කිව්වේ හද දවස සමරන්න ඕනි කියලා. මන්නම් අද ගෙදර යන්නේ 4 ගාතෙන් ඔන්න එච්චරයි. වලි සුන්දරයියේ, මොකද බං? බලන්නකෝ අයියේ, කවුද එකේ කෝල් කළා කියලා නිරාශට මං කුඩු ගහනවා කියලා. ඒකි දැන් බරබරේ. අදවතට එන්න බෑ කියයි දන්නේ. ඒකද මේ? යකෝ, උඹ කොහොමත් කුඩු ගහනවනේ. උඹ කුඩු ගහනවට අකමැති කෙල්ලෙක් ගෙනාවොත් වෙන්නේ උඹට මැරෙන්න. උඹට කුඩු සික් එක, උඹට කුඩු නැතුව බෑ. බල්ලෝ, උඹ හොයාගනින් උඹට ගැළපෙන, උඹට කැමති, උඹ කුඩු ගහනවට කැමති කෙල්ලෙක්ව. අනිවාර්යෙන් අය, අනිවාර්යෙන්. මං වගේ කෙලින් වැඩ කරපන්. මං යකෙට්ටුවත් බයමිනියෙක් නෙවෙයිනේ. උඹ ඒක දන්නවනේ. නැතුව අයියේ, නැතුව. ආ!
Thank you.